භෝවන රෝග පැතිරීමත් සමඟ යම් පවුලේ කෙනෙකුට රෝග ඇති වුණොත් හෝ වෙනත් සමාජිකයන් කීප දෙනෙකුට රෝගී තත්ත්වයන් උදා වුණත් රැකුම් බැලුම් තහංචියක් තියෙනවා. මේ රැකුම් බැලුම් තහංචිය පුරා දින 14ක්, ඒ කියන්නේ පත්තිනි 230ක් පුරාවටම බලංගු වෙන තියක්. ඊට හේතුව තමයි මේ නිරෝධායන කටයුතු කරනකොට පවුලේ පඳුරේ කටයුතු වගේම තමයි පන්සලේ කටයුත්තක් වෙනකොට, එහෙමත් නැත්නම් නාන මංකඩ වෙන්න පුළුවන්. මරණ මගුල් දාන මේ කිසිම කෙනෙකුට ඒ උදවිය හවුල් පවුල් වෙන්න කියන. එහෙම ගියොත් වෙන්නේ ගමේ ඉන්න සිතු උදවියටත් රෝගය බෝ වෙන්න ඉඩ අවස්ථාව තියෙනවා. මේ කටයුතු මේ විදියට අර හවුල් නොවී පවත්වාගෙන යාම තමයි රැකුම් බැලුම් තහංචිය කියලා කිව්වේ. මේ වෙලාවේ හොඳම තෑග්ග හැටියට ලෙන්ගතුකම අතේ දුරින් තියාගන්න.